අනතුරින් වන අලින් දෙදෙනෙකු මිය ගොස් තවත් කීප දෙනෙකු බරපතල තුවාලපා තිබෙනවා. ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රිය ටැංකි දෙකක් පෙරලීම හේතුවෙන් දුම්රිය මාර්කේටෙද දැඩි අලාභනය සිදුව තිබෙනවා. මේ වන විට මඩකලප කොළඹ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. අනතුර සිදු වුණේ මින්නේරිය රොටවැව මන්සන්දි ආසන්නේ දුම්රිය හරස් මාර්ගයේදී. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරන ප්‍රදේශවාසීන් තුනයි කාලතර තමයි අපට ඇහුනේ සද්දේ. මේ හොන් කෙරේ ඒක මලි කෑ ගන්න වුණා. ඉතින් අපි ඇවිල්ලා බැලුවා අලි යට වෙලා ඉන්නවා, තැන් තැන් වල වැටලා ඉන්නවා. ඒ වගේ කොච්චි පෙට්ටි රේල් පාරෙන් ඉවතර ගිහින් තියෙනවා. ඒ කරන්නේ එන්ජින් එකත් ඉවතර වෙලා තියෙන එන්ජින් රේල් පිහිල්ල නේ පිටින් තියෙන්නේ. පළවෙනි කාරණාව හේතුව තමයි අලි මං කඩක් වෙලා අලි යන තරක් බෝඩ් ගහලා තියෙන සීජාට තියෙන. ඉතින් අලි දැන්ට අලි කීප දෙනෙක් මැරලා තියෙනවා. දුම්රිය මාර්ගයේ මේ වෙනකොට සාලා ලාභහනියක් වෙලා තියෙන සෑම කොච්චි පිහිල්ල කැඩලා ගිහිල්ලා. දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරීමේ කටයුතු මෙවැනි විට සිදු කරමින් පවතින බව අතිරික දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහියුම් VS පොල්ලොත්තගේ මහතා පවසනවා. පොළොන්නාව සිට මඩකල්පුව දක්වා ධාවනය වන ඉන්ධන ටැංකි හතක් රැගත් ඉන්ධන දුම්රිය ගල්වේ හිඟුරක්ගොඩ කොට්ටාසය තුළදී අලි කීප දෙනෙක් දුම්රියට වැදීමෙන් දුම්රිය පීලි පැනීමට ලක්වුණා. මේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය එන්ජිම සහ ඉන්ධන ටැංකි හතරක් පීලි පැනීමට ලක් වෙලා තියෙනවා. දුම්රිය මාර්ගයට දාලා වාහන වෙලා තියෙනවා. ලීටර 45,400 එක ටැංකියක ධාරිතාවයේ තියෙනවා. මේ ධාරිතාවයේ ටැංකි දෙකක් පෙල්ලීම නිසා මම හිතන්නේ පෙට්‍රල් එළියට ගලා ගිහිල්ලා තියෙනවා. පාලනය කරගන්න පුළුවන් මට්ටමේ හැම උපායක්ම යොදලා තිනවා. මේ වෙනකොට පීඩිගත කිරීමේ කටයුතු සඳහා කොළඹින් ආපදා රථය සහ අවශ්‍ය ඒ දොඹකර යන්ත්‍ර පිටත් කිරීමට කටයුතු සලසලා තිනවා. මඩකලපුයි පැත්තෙනුත් මේ මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය දුම්රිය ක්ලාස්ටි කරලා තිනවා මෙම සයිට් එකට අපිට එන්න. ඒ වගේම මහවින්දනුත් අපේ ආපදා රථයක් පීඩිගත කිරීමේ රථයක් මේ වෙනකොට එම ස්ථානයට යොමු කරන්න කටයුතු කරලා තිනවා. මම හිතන්නේ අද දවස පුරාවට මේ පීඩිගත කිරීම වලට අපිට කාලය ගත කරන්න වේවි. ඒකම මාර්ගය සකස් කරන්න වේවි. ඒ හින්දා අද දිනේ දැනට මඩකලප මාර්ගයේ ධාවන වන දුම්රියන් අපි අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරලා තිනවා. තිරුකුණමල මාර්ගයේ ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යනවා. ගුණ ප්‍රධාන දුම්රියන් විදිහට පොළොතිසි මීනගයා සහ උදේදේවි දුම්රිය අද දිනේ අවලංගු කිරීමට කටයුතු කරලා තියෙනවා. අභාග්‍ය සම්පන්න විදිහට වනජීවී දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව මේට සක්‍රීයව මැදිහත් වෙන බවක් අපිට පේන නැහැ. අපි ඉල්ලා සිටින අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නේ මේ ගැන මැදිහත් වෙන්න. විදේශිකයන් මේ රට පාලනය කරන සමයේ සිට පවත්වාගෙන ගිහින් තියෙනවා. දැන් ඒ කවුළු ගණනාවක් වන තීර මත අතරේනුත් ඒ වගේම පාංශු කාදන හේතුවෙනුත් වැසී ගිහිල්ලා තියෙනවා. නැවතත් ඒව ඇති කළා උන්ට යටින් යාමේ හැකියාව දුම්රිය මාර්ගයට නැවත ඇති කරන්න කියලත් අපි විශේෂයෙන් ඉල්ලා. දුම්රිය අනතුරු හේතුවෙන් වන සතුන්ට සිදුවන හානි පිළිබඳව සොයා බලන බව වනජීවී අධ්‍යක්ෂන් රල් MGC සූර්ය බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. දුම්රිය දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව මෙවැනි අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.